අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දරුවන්ගේ බලාපොරොත්තු සඵල වෙයි ගුරුවරු පන්ති කාමරවල පාසලට ආ දරුවන්ගේ පළමු පාඩම සෞඛ්‍යයේ ආරක්ෂාවයි 18 19 වයසේ රටේම දරුවන්ට ෆයිසර් විදීම අද ආරම්භද්දී 16 17 හෙට ආරම්භේ මෙරට දරු උපතේ අලුත් පිටුවක් සනිටුහන් කරමින් සය නෙවුන් දරු උපතක් සහල්ගෙන අනියත වියක් එපා රජය අවධාරණය කරයි නේපාල දේශ සීමාවේ ගංවතුරෙන් 150ක් මරුට වසර එක හමාරකට ආසන්න කාලයක් නිවාසවලට කොටු වී සිටි දරුවන්ගෙන් සිසුන් 200ට අඩු පාසල්වල දරුවන් සුපුරුදු පාසල් දෙවිය අද ආරම්භ කළා. COVID-19 හේතුවෙන් අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීමට කටයුතු කෙරුණු අතර අවසන් වරට පාසල් වසා දැමුණේ අප්‍රේල් මාස 23 වනදායි. බොහෝ පාසල්වල සිසුන්ගේ මෙන්ම දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතින බවයි අපට දැකගත හැකි වුණේ. ඒ වගේම වෘත්තීය සමිති නායකයන්ගේ බලපෑම්වලට නතු නොවේ තම යුතුයකම ඉටු කිරීමට පාසල්වලට පැමිණි සියලු ගුරුවරුන්ට ප්‍රණාමය පුද කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කොරෝනා වසංගතය හමුවේ පාසල් වසා දැමීමට සිදුවද අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වුණා. එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් මාස කිහිපයක සිට ඔන්ලයින් අධ්‍යාපනයේද නතර කෙරුණා. ඒ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීම නිසායි. රජය ඊට විසඳුම් ලබා දෙන අතරතුර සෞඛ්‍ය නිර්දේශවලට අනුව සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමටත් තීරණය කෙරුණා. ඒ අනුව යද දිනේදී සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරුණි. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ පැවසුවේ අද සිට නව ලබන 25 වනදා සිට සේවයට වාර්තා කරන බවයි. එහෙත් ගුරු විදුහල්පති වැටු විෂමතා ඉවත් කිරීම සඳහා වන ඒකාබද්ධ සඳහනිය පැවසුවේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් ගුරු සංගම් ක්‍රියාත්මක බවයි. අද දිනේදී පාසල් විවෘත කෙරුණේ මාස එක හමාරක සිට සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළු පුළුල් සූදානමකින් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ප්‍රවාහන අංශවලට දෙමව්පියන්ට උපදෙස් ලබා දීම මෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයද ඒ අතරවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ. අවශ්‍යතාවක් වුවහොත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අධ්‍යාපන කලාප 100%ම ස්වේච්ඡාවෙන්ම සිය සේවාව ලබා දීමට කැප වී සිටින බවද ඒ මහතා පැවසුවා. දිගු කාලයකට පසු අද දිනේදී පාසලට පැමිණෙන දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන්ද සංවිධානය කර තිබෙනවා. ඔවුන්ගේ මනස යළි පාසල් ජීවිතයට හුරු කරවීමේ අරමුණින් සතුටු හිතක් ගොඩනගන්න ආයිත් මං ඉස්කෝලේට තේමා වෙනුයි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ. බස්නාහිර පළාතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු පාසල් 31ක් විවෘත කළ බවත් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පවතින බවත් අධ්‍යාපන නිලධාරීන් සඳහන් කළා. මුල්ලේරියාව අඹතලේ ටිකිරි කුමරු කනිෂ්ඨ විද්‍යාලයේද අද දිනේ විවෘත කළ පාසල් අතර වෙනවා. අම්මල විදියට අපි කියනවා ඇවිල්ලා දරුවන්ට උගන්වන්න කියලා මේ ළමයි ඇත්තටම අන්තාසරණ වෙලා ඉන්නේ. සෑහෙන මේ ළමයිට මේ මානසික ප්‍රශ්න තියෙනවා මේ ගෙවල් වලට වෙලා ඉන්නේ. මේ තියෙන විල්ලීම අනමන හැමදේම ඉල්ලන්න ඕන ඒක සාධාරණ නැති. ඒවා ඉල්ලන්න ඕන විදියට. මේ මේ විදිහ නම් ඇත්තටම හරිම අසාධාරණයි. හරිම දුකයි මේ ළමයි ගැන. මොන ගුරුවරයා නාවත් මගේ දරුවා මම ස්කෝට් එකේ. ඒක තමයි මගේ අදහස. කවදා හරි යාලා ඉන්න පැයි ස්කෝට් උගන්වන්න විදුහල්පතිතුමිය ඇවිල්ලා ඉන්නවා ඇති. අවුරුද්දේ මාසයක් තමයි ස්කෝට් දුන්නේ. අපි ස්කෝලේට ගත්තේ සතුටුයි අපිට. මොකද නැත්තම් ළමගේ අධ්‍යාපනයේ සම්පූර්ණම කඩාවැල් වෙනවා. ඇත්තටම ටීචර්ලා අද ඇවිල්ලා ළමට උගන්වන්නයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද ඔන්ලයින් පන්තිත් නැති වුණානේ. ළමයි දෙන්නත් ගොඩාක් සතුටින් තමයි යන්නේ. අද වාහන වහර නැහිත්තේ. ස්කෝලේ යන ආසයි. ආ අද ස්කෝලේ ගොඩක් සතුටුයි. මොකද හිතන්නේ අද ස්කෝලේ ආවනේ දුංග දවසකින්. යන්න. දුක් සතුටු වුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේද සිසුන් 200ට අඩු පාසල් අද ආරම්භ වීමත් සමග ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ දරුවන් ඉතා උනන්දුවෙන් පාසල් වෙත පැමිණෙන ආකාරයකුයි දැකගත හැකි වුණේ. අද දින අපි පාසලේ රාජකාරිය ආරම්භ කරා. රජයේ නියෝග අනුව අපේ ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි ගුරුවරු 14 දිනක අදට දැනට පැමිණලා තිබෙනවා පාසලට. අද දවසේ පාසලට බොහෝ ළමයි පැමිණියා. අපි අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් අද දින අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම අපි කොවිඩ් කාලෙත් අපේ ළමයින්ට ඔන්ලයින් මාර්ගය තුලින් අපි උගන්වන අපේ ගුරුවරු අපි මේ පාවා දීමක් කරේ නැහැ. අහිංසක දූදරුවන් වෙනුවෙන් අපේ වගකීම හා යුතුකම අපි ඉෂ්ට කරා. ඒක බලපෑම ආවා. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ අපිට. අපි බලපෑම වලට යටත් වෙන්නේ නැහැ. දෙමව්පියන් සම්පූර්ණයෙන් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම දෙවන වාරට අදාළ විෂයන් අපේ ඉස්කෝලේ ආවරණය කරලා ඉවරයි. හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් දීපංගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සියලු ගුරුවරුන් අද දින සේවයට වාර්තා කර තිබීම විශේෂත්වයක්. සිසුන්ගේ පැමිණීමද ඉතා ඉහළ මට්ටමක පැවතුණා. සෑහෙන කාලයක් ළමයි ගෙදර නැතිේ. ඉතින් අද ඉස්කෝලේ අපි ගැන හරිම සතුටුයි. ළමයි මෙච්චර කාලෙ නිකන් ගෙදර ඔහේ හිටියා. මම ගොඩක් සතුටු වෙගෙන ඉතියි. ටීචර් ඒ කියලා හිතන මේ පන්ති පාර ටීචර් එනවා කියලා මැසේජ් එකක් දාලා තිබ්බා. පන් ළමයි වන් කියලා. සතුටුයි අපිට මේ මෙච්චර කාලෙකින් පස්සේ මේ ඉස්කෝලේ පටන් ගන්න එක ගැන මම කියන්නේ මේ गुरुवरुंगे वेडवर्जने मदगर नमत्ला दरो गेने पोड़ा कितन गेला बहुम करुणा इल्ला सी අපි ඉස්කෝලේන හරි ආසනේ ගෙදරට වෙලා කම්මැලි වෙලා ඉන්නේ නැතුව ඉස්කෝලේන ආසනේ දැන් ඉස්කෝල් පටන් ගත්තු හින්දා අපිට ගොඩක් සතුටුයි අද ගොඩක් මාමලත් ඇවිල්ලා ඉතින් හිටියේදී අපිට ගොඩක් කම්මැලි ඉස්කෝලේ ආපු එක නම් ගොඩක් හොඳයි කලුතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විද්‍යාලයේ ප්‍රසූතු නිවාඩු ලබාගෙන ඇති ගුරුවරියක හැර සියලුම ගුරුවරුන් අද දින පාසලට පැමිණ ඇති බවයි අපට වාර්තා වුණේ ගොඩක් සතුටුයි ඉතින් මේ දුවත් හරි ආසාවෙන් ඉති ඊයේ රෑ ඉඳලම ලෑස්ති වෙලා ඉස්කෝලේ එන්න. ඉතින් ගොඩක් හොඳයි ළමයිට ඉතින් ශිෂ්‍යත් ලියනවා මේ සැරේ. ඒ හින්දා ඉතින් ගොඩක් හොඳයි පටන් ගත්තේ ඒක. ඉස්කෝලේ පටන් ගත්ත මට එන සතුටුයි. මම හැමදාම ඉස්කෝලේ යනවා ගෙදරලා නිකන් හිටියේ. මට ගොඩක් සතුටුයි. ඉස්කෝලේ පටන් ගන්න කංගු සිල්ලක් නැතුව හිටියේ. අනික ඉගෙන ගන්නත් ඕනේනේ. ශිෂ්‍යත් තියෙනවා. මට ඉස්කෝලේ ඉගෙන ගන්න මං ගොඩක් ආසයි. ඉස්කෝලේ වැඩමන් කරා. අපේ ටීචර් ඔන්ලයින් ක්ලාස් කරා. ගොඩක් සතුටු වෙනවා. රජයට මගේ සතුට ප්‍රකාශ කරනවා. අද දිනේ මේ පාසල් පටන් ගැනීම පිළිබඳ අපේ පාසල් පටන් ගැනීම විශේෂ හේතුවක් තියෙනවා. අපේ පාසලේ ළමයි ටියුෂන් යන්නේ නැහැ. පාසල පදනම කරගත්ත පාසලක් මේක. ශිෂ්‍යත් 188ක් ලකුණු වරන් තියෙනවා. මේක වතු පාසලක් වුණාට 170ක් ලකුණු වරන් තියෙනවා. ඉතින් පාසලේ ඉන්න ගුරුවරුන්ගෙන් තමයි මේ පාසලේ පෝෂණය වෙන්නේ. මා මේ සතියේම පාසල් පවත්වලා රජයේ චක්‍රලේඛනයට අනුව පාසලේ වැඩ කටයුතු කරා. පාසලෙන් ආරම්භ කිරීම අපිට සතුටයි. අපිට බොහොම සතුටුයි. ඉතින් මේගොල්ලන් ශිෂ්‍යත් තියෙනවා ලබන අවුරුද්දට. ඒකයි අද මුලින්ම අපි ආවේ. පොහොර ගැටලුව මුල් කරගනිමින් විපක්ෂය රට තුල සහල් නිෂ්පාදනයේ පිළිබඳ අනිත බියක් ගොඩනගන්න හදනවා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එලෙස කිසිදු අනිත බියක් ඇති කරගත යුතු නැති බවයි අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද අද පාර්ලිමේන්තු සභාගාරපියට පැමිණියා. සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය විසින් සිදු කරනු ලබන අදූරදර්ශී හා අතාර්ථික ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝල් හිමියන්ද දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පා තිබෙනවා. හදිසි නීතිය පැනවීම හා වැටලීම් මගින් ලබාගත් වී වෙනුවෙන් අඩු මිලක් ගෙවමින් රජයේ කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් කබලෙන් ලිපට අද දැමුණු ලැබුවා. හදිසි රසායනික පොහොර තහනම ඊළඟ කන්නේ වී නිෂ්පාදනය අඩුවීමේ අනිවාර්ය කරුණක් වෙනවා. සමන් ධර්මකීර්ති පාංශු සරුබව සහ පෝෂණ කළමනාකරණ පිළිබඳ මහාචාර්ය කෘෂි විද්‍යාපීඨයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එතුමා කියනවා නැනෝ යූරියා පිළිබඳව ඒක කාබනික පොහොරක් නොවේ. ඊටාම මිල අධිකයි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාරිභෝගිකයා වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හදිසි නීතිය පාවිච්චි කරපු පළවෙනි අවස්ථාව මේක. හදිසි නීතිය පනත යටතේ මේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අද තිබෙනවටත් වඩා වැඩි මිලකට තමයි පාරිභෝගිකයන්ට මේ සහල් සහ වී වගේම සීනි පරිභෝජනය කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අද සහල් මිල පිළිබඳව කතා කරනවා. නමුත් මීට අවුරුදු ගණනාවකට පෙර ප්‍රශ්න දෙකක් කතා කළා.
පළවෙනිම ප්‍රශ්නේ වීටික විකුණ ගන්න විදිහක් නැහැ ගොවියට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. දැන් අද ඒ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. අපි කොහෙත්ම කුඩා හා මධ්‍ය පරිමාණික මෝල් හිමියෝ අමතක කරලා මේ අය විනාශ කළ යුතුයි කියන තැන මොනම ආකාරයකටවත් කටයුතු කරලා නැහැ. පළමුවෙන්ම විපක්ෂ නායකතුමා කිව්වා මේ වෙනකොට ගොවියා ඉතාම මානසික පීඩනයකින් ඉන්නේ. මේ පිළිමද රජයේ මැදිහත් වෙන්න කියලා. මුලින්ම ඔබතුමාට කියන්න ඕනේ මේ මම දන්නවා මම දන්නේ නැහැ ඔබතුමා මේක දන්නේ නැද්ද කියලා. මේ වෙනකොට යල් කන්නේ ගොවියා තමන්ගේ නිෂ්පාදනයේ විකුණමින් ඉන්නේ. අද වී කිලෝ එක රුපියල් 70යි 80යි 90යි. ඔබතුමාගේ කාලේ 25යි 30යි. පොඩ්ඩක් හිතකෝ අහගන්නකෝ අපේ ලේකම්තුමා ඔයාලට ඔයාලගේ කරපු දේවල් කියනකොට පොඩක් රිදෙනවා. පොඩක් අහගන්න. ඒ නිසා යල කන්නේ නිෂ්පාදනයේ විකිණීම පිළිබඳ ගොවියා ඉන්නේ ඉතාම සතුටකින්. ඔබතුමාට අපි දිගින් දිගටම කිව්වා මේ කෘෂිකර්මාන්තයේ රසායනික කාබනික කියලා දෙයක් නැහැ ශාකයේ ඉල්ලන පෝෂක ගුණේ දෙනවා නම් නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් ඇතුළු සංඝටක ටික අපි දෙනවා නම් ඒක තමයි අපි ඔබතුමාට අපි කියන්නේ ඔබතුමාලා රසායනික යූරියා ගෙනත් දුන්නා ඔබතුමාලා රසායනික පොටෑසියම් ගෙනත් දුන්නා ඔබතුමාලා රසායනික ෆොස්ෆරස් ගෙනත් දුන්නා දැන් ඔබතුමාගේ පක්ෂ විපක්ෂ නායක කාර්යාලයේම ප්‍රෙස් එකක් තියලා කිව්වා ලංකාවට පොටෑසියම් ආනයනය කරා මේක රසායනිකක් කියලා ඉතින් ඔබතුමා දන්නවා ඔබතුමා මේ ළමයින්ට කියලා දෙන්න ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒක ඛනිජයක් පොළවෙන් ගත්ත දෙයක් ඒක රසායනික නෙමෙයි දෙවනියට ඔබතුමාට කියනවා මේ නැනෝ නයිට්‍රජන් එක ගැන ඔබතුමා කිව්වා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කතා කරයි කියලා හැබැයි ඔබතුමාට අපි මේ පරිසර හතකාමී කෘෂිකර්මාන්තය සඳහා තමයි අපි නැනෝ මේක තමයි ලෝකෙයි අලුත්ම තාක්ෂණය කරු විපක්ෂ නායකතුමා ඉතින් මේක අනිත් යුවට වැඩිය යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන් අපි රජයක් හැටියට අපි මේ ගන්න පොහොර පිළිබඳ වගකීම ගත්තා වෙලාවට පොහොර ටික දෙනවා ඒ ගෙනාවු පොහොර පිළිබඳ වගකීම ගන්නවා ඒ නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් ඒ පිළිබඳ ගොවියට සාධාරණයක් කරනවා කියන එක අපි කරා ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ මේකේ යම් නිෂ්පාදනයේ 5ක 10ක අඩුවක් සිදු වුවහත් වෙන්නේ නැහැ අපි මේ පොහොර ටික දුන්නොත් ඒ නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ හැබැයි එහෙම වුණත් රජය ගොවියට අසාධාරණයක් කරන්න නැහැ කියන එක විපක්ෂ නායකතුමා වගකීමම අපි කියනවා අනියත බියක් ඔබතුමාලා ඇති කරන්න ඕනේ නැහැ මම දැක්කා ඔබතුමා මන් දැක්ක ඔබතුමා කුඹුරු වලට ගිහිල්ලා කුඩේ තියද්දි තෙබෙනවා හරි ඊට පස්සේ හෙම්බිරිසාව හැදිලා එන්නත් බැරි වුණා නිසා හොඳයි එහෙම හොඳයි ඔබතුමා වෙලට බහින්න ඕනේ මඩ ගා ගන්න ඕනේ මොකද ඇමතිකම කාලේ නැති වෙච්ච දැන් හරි කරන්න එපා ඒ නිසා වැටෙන්නත් ගියා ආය වැටෙන්නේ නැහැ කරුවා ඒ නිසා හොඳයි ඉතින් ඒ නිසා පොඩ විපක්ෂ නායකතුමන් එනොත් මේවා ගැන පොඩ්ඩක් උපදේශ ටිකක් අරගෙන මේක සාර්ථක කරගන්න අපි ඔබතුමාට වගකීමකින් කියනවා අපි නියම වෙලාවට ගොවියට පොහොර ටික දෙනවා වයස අවුරුදු 18 19 කාණ්ඩයේ පාසල් සිසුන්ට ෆයිසර් එන්නත් ලබා දීම දිවයින පුරා ආරම්භ වුණා. මෙහි නියම ව්‍යාපෘතිය පසුගිය දා ක්‍රියාවරණෙන් උනේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගැනීමෙන්. ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම පාසල් සිසුන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සිදුවන බව සෞඛ්‍යංශ පවසනවා. එමෙන්ම වයස අවුරුදු 16 17 කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටත් අනුමැතිය ලැබී තිබෙනවා. වයස අවුරුදු 18 19 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අද ආරම්භ වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එහිදී දරුවන් විශාල පිරිසකට එන්නත් ලබා දීම සෞඛ්‍ය විශේෂඥයන්ගේ අධීක්ෂණ යටතේ සිදු වුණා. ඉන් අනතුරුවයි අද දින සිට දිවයින පුරා එම එන්නත් කරන වැඩසටහන ක්‍රියාවට නැඹුරුනේ. මේ අනුව ලබන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පාසල් සිසුන් එන්නත් කරන වැඩපිළිවෙල දිවයිනේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක දිම සිදු කිරීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. අද දිනේ කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම අවුරුදු 18 19 වයස් කාණ්ඩයේ සිසුන් ෆයිසර් එන්නත ලබා ගැනීමට උද්යෝගයෙන් යුතුව එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළේ අවුරුදු 16 17 වයස් කාණ්ඩයේ පාසල් දරුවන්ටද එන්නත් ලබා දීමට ආරම්භ කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි. පාසල් ළමුන්ගේ එන්නත් කරන වැඩපිළිවෙල පසුගිය 15 වෙනි දින සිට අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරා. එම වැඩපිළිවෙල අද දින සිට සමස්ත ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙලෙන් ලද අත්දැකීම් අනුව පාසල් ළමුන්ගේ වයස් කාණ්ඩ 16 17 18 19 යන සියලුම වයස් කාණ්ඩවල එන්නත් කරණය අපි හෙට දින සිට ආරම්භ කරන ලෙස පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ටත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ටත් වසංගත
රෝග වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අවුරුදු 16, 17, 18, 19 යන වයස් කාණ්ඩවල සියලුම පාසල් ළමුන්ට හෙට දිනේ සිට එන්නත් කරනය ආරම්භ කරනවා ඇති. අපි මේ ලබා දෙන්නේ ෆයිසර් එන්නත. අපි ලබා දෙන්නේ එක මාත්‍රාවක් පමණයි. අද දින ආරම්භ කර අවුරුදු 18, 19 වයස් කාණ්ඩවල එන්නත් කරන්නේ හෙට දින සිට අවුරුදු 16, 17, 18, 19 යන වයස් කාණ්ඩ හතරෙම ආරම්භ කරන ලෙස අපි උපදෙස් ලබා දීලා තිනවා. මෙතරිය දිනේ වන විට කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, ස්පුට්නික් V, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වලින් කුමුණු හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව 1,47,89,068ක්. එමෙම දෙවන මාත්‍රාව 1,28,50,329 දෙනෙකු ලබාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. කෙසේ වුවද ඊයේ දිනේ මෙරටින් නව කොරෝනා ආසාදිත 539 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 533,305ක්. ඒ අතුරින් 26,088 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. මෙරට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 493,674ක්. සෞඛ්‍ය අධ්‍යක්ෂ රල්වරයා ඊයේ වාර්තා කළ කොරෝනා මරණ දහ 8ද සමගින් මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 13,543ක් වෙනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 6,518ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,635ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මෙරට ප්‍රථම සයනිවුන් දරුපත අද සිදු වුණා. ඔවුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බවයි මෙම දරුපත සිදු වූ කොළඹ පෞද්ගලික රෝහල සඳහන් කරන්නේ. වයස අවුරුදු 31ක මවකයි සයනිවුන් දරුවන් බිහි කළේ. ඇය අංකුට ප්‍රදේශයේ පදිංචි කාර්යයක්. කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස උපත ලැබුවේ පිරිමි දරුවන් 3 දෙනෙකු සහ ගැහැණු දරුවන් 3 දෙනෙකුයි. සිසේරියන් සත්කමකින් දරුපත සිදු වූ අතර ප්‍රසව හා නරවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිරන් ඩයස් මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඒ සඳහා දායක වී තිබෙනවා. යුග දනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. කිරවල පිටිය යුගදනවි බලාකාරයේ හිමි සමාගමේ රජයේ සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන ඇති තීරණය සහ ගෑස් සැපීමේ ඒකාධිකාරිය අදාළ සමාගම වෙත පැවරීමට ගෙන තිබූ තීරණය බලවත් කරනු ලෙස ඉල්ලමනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මධුමබණ්ඩාර මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඒත් සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත් වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එක්ක ආශ්‍රය බලාපොරොත්තු වන් ඔබට සුබ දවසක්.